প্রাটি সতেরো কোট ভাগ ফেলেন হিমবাহ দেন আপনি শ্রীলঙ্কা এবং বিজলি সংস্থাগুলি আধুনিক আংশি প্রধান অধ্যক্ষ তানাচিত ধারণে তিনকো ইহলে মন্দিরে চুমান বিশি মেয়ে বেড়ে কারণ কীপেয়া মেয়ে তিন মতঙ্গি অবধানে তিয়ম কেরিব ধর্ম দেশনাব আরম্ভ কিরিমত পেরে মেয়ে মহাকার ভাবে সম্পূর্ণ সংবিধায়কত্বে ধরেন নাথের মাত্র বোস পালনে সংবিধানের ভেঙন লাভন এ আপে নাগুন ধর্মাচার্য স্বামীন্দ্রিয়ান মহাশি নাগুন অধ্যালোক নাশ্মিস্তরিয়ান মহাশি গৌরবাস্পদ মেটিন বাপি বিহারাধিপতি নামবারি বুদ্ধ রক্ষিত নায়ক স্বামীন্দ্রিয়ান মহাশি প্রধান আদনে মহাশীল সমাধানময় হেট উদয়সন দাকা অখণ্ড পবত্বাগ্নয়ান লবন মহা পুণ্যক্রিয়াভিহি প্রমুখ সংবিধায়কত্বে ধরণ අපේ කම්මට්ඨානාචාර්ය කරුතර නාගොඩ සද්ධාලෝක නායක ස්ථිරයන් වහන්සේ විසේම උන්වහන්සේගේ එරෙහිම පරිදි අපට තේනව රටේ නන්දිසින් ආරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථාන සහ විහෙර විහාරස්ථානවල සිට වැඩමකොට වදාන ගරුතර මහා සංඝයා වහන්සේ ඒ අතර අපට පේනවා මෙහෙණින් වහන්සේලා අපේ දසසිරි මෑණියන් වහන්සේලා විශාල පිරිසක් ඉන්නවා ඔය අතර අපේ සැදැහැවත් දායකවරු දායකවරු මේ ස්ථානයට රැස්වලා තිබෙනවා මේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරි මට්ටමේ ඉහළම තලයේ සිටින අපේ මාධිසාපතිතුමා නේද අල්විස් මැතිතුමා ප්‍රධාන ඒ රාජ්‍ය නිලධාරි මණ්ඩලය ආරක්ෂක අංශවල අපේ හමුදා ප්‍රතිවරු ඒ ඒ තනතුරු දරන පොලිස් ආරක්ෂක අංශයේ නිලධාරි මාතුරු මේ වගේම මේ ප්‍රදේශවාසී විශාල පිරිසක් අපි බලාපොරොත්තු වුණාටත් වනා අපි දෙන්නකෝ ඉගෙනගෙන මැතිතුමා මතක් කරා මේ සුවිශාල මහා ප්‍රදේශයේ පුරා සුදු වටින් සැරසී තැන්පත් වාඩි වෙලා ඉන්නවා. කුමක් සඳහාද මේ ඉන්නේ? මේ පේසදු පිම්බිමක් බුදුරජාණන් වහන්සේ වැඩම කළ තැනක්. උන්වහන්සේ පාරිශුද්ධත්වයට පත් කළ තැනක්. මල්යංගනම් නාගදීපං කල්යාණං පදලාංජනං දිවාගුවන් දීඝවාපි කේතියංච මුචිංගනං ඒ දීඝවාපිය තමයි පින්වත් නිමෙති මේ ස්ථානයේ පිළිබඳව තරමක් විස්තර ඉහළගම මහතා සැකෙමින් මතක් කළා ඒ නිසා මට අදහසක් පාල වුණා මේසා විශාල පිරිසකට රටටම ඇරෙන පරිදි මේ ස්ථානයේ ඇති වටිනාකම පිළිබඳව
අපේ රටේ ඉතිහාසයට දීඝවාපිය සම්බන්ධ වන්නේ කොහොමද කියන බව පැහැදිලි කිරීම ඉතා වටින ක්‍රියාවක් වෙනු ඇත කියලා. නන්න තරාවේ අපේ බුද්ධ රක්ෂිත නායක හාමුදුරුවෝ අපි තව පොඩ්ඩකින් යනවා දැකලා බලලා ආශිර්වාද කරන්න රෝගාතුරව උන්වහන්සේ වැඩෙන්නේ. ජීවිතය කැපකරගෙන මෙතන රකපු හාමුදුරු කෙනෙක්. මේ ස්ථානයේ පිළිබඳව අවුරුදු 55ක පමණ දැනීමක් අපට තිබෙනවා. අපි ඒ කාලේ බොහොම දුකසේ මේ තැන්වලට ජනතාවක් සමග ආවා. අද මේ තත්ත්වයට පත් කළේ විශේෂයෙන්ම මේ විහාරාධිපති අපේ බුද්ධ රක්ෂිත මාහිමිපාණන් වහන්සේ රටේ ජනතාවගේ හදයේ ඒ කාලවල රජකම් කළ ආණ්ඩු කියනවා. ඒ ආණ්ඩුවල අවධානයට මේ ස්ථානයේ පිළිබඳව යොමු කරන්නේ අපේ මේ රෝගාතුරව ඇඳ මත වැඩ සිටින අපේ බුද්ධ රක්ෂිත හාමුදුරුවෝ. උන්වහන්සේ රෝගාතුර වුවත් සතුටු වෙනවා ඇති මගේ යුතුකම් ටික මං කරලා කියලා. අද රටම දන්නවා මේ ස්ථානය. විවිධ බාධක වලට පත් වෙච්ච තැන කියලා බිම කරන්න බෑ. අපේ ඉතිහාසයට මේ බලපාන අයුරු මේ පින්වතුන්ට මතක් කර යුතුව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ අපේ මුල් ඉතිහාසයට සම්බන්ධ තැනක් නෙවෙයි. ඒකයි මේක දැනගත යුතු වන්නේ. අපි මේ සිල් ගන්නේ බොහෝ විට අපේ ගම්වල පන්සලකදී. නැත්නම් ඔය කතර ගම නැත්නම් කල්තර බෝධිය කැලණිය මන්යම් ගැනේ නුවර දළදා මාලිගාව සෝමාවතිය සේරුවිල ඔය වගේ සුප්‍රසිද්ධ තැන් වලට අපේ මේ පින් මුතුන් ඉඳ හිට අවුරුදු දෙක තුනකට වතාවක්වත් සිල් ගන්න යනවා. අද සිල් සමාදන් වෙලා ඉන්නේ සුවිශේෂ තැනක. ඒ නිසා අපි මේ සිල් සමාදන් වෙලා ඉන්නේ කෙබඳු පින් බිමකදැයි යන්න මේ සෑම කෙනෙක්ම මතක තබා ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ලියා කියා ගන්න පුළුවන් නම් කොළ කෑල්ලක සටහන් කරගත්තත් හොඳයි. මේක දැනගත යුතු කරුණක්. මම මේ විස්තර කතා කරනකොට ඔය පින්වතුන් හිතන්නට පුළුවන් අපි මේ ගරුතර ආදරවරු හිතන්නට පුළුවන්. ඇයි මේ විස්තර පිළිබඳව අපේ රටේ දැනීම අඩු කියලා? අපේ මේ පරම්පරාව බොහොම දන්නවා අඩු මේ ගැන. හේතුව මොකද කියලා ඒ අයට කුතුහලයක් ඇති වෙනවා. ඒකට කාරණයක් තියෙනවා. 1505 අවුරුද්දේ ඉඳලා 1948 වෙනකම් අපි පරාජීන යුගයක හිටියේ. 1505 ඉඳලා 1815 දක්වා අද රටේ භාගයක් බටහිර ජාතීන් දෙකක් පෘතුගීසි ලාංදේසි අල්ලගෙන හිටිය. යුද්ධ කලා නිසා කටුකරේ පිරිස ඉඳගෙන පහත රට අය උදව් කළා. රාශිගත වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ශාසනයවත් ඉතිහාසයවත් භාෂාවත් ශාස්ත්‍ර මොකුත් රකින්න බැරි. මේක ඔක්කොම විනාශ වුණා. පැරණි පාසල් විහෙර විහාරස්ථාන විනාශ වුණා. 1815 ඉංග්‍රීසින් සම්පූර්ණයෙන්ම උපායශීලීව හිටිය
රජවරුන්ට කණ්ඩ බොණ්ඩ දීලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න හුරු පුරුදු කරලා බටහිරින් ගෙනෙන ලද අන්තිමට රට යටත් කරගත්තා. එයින් පස්සේ 48 නිදහස ලැබුණා. එයින් අනතුරුව තමයි මේවා පිටිබදව ඉඳ හිටෝ ඔය පරණ ඒ කාලේ බස් තිබුණා අපිට දැන් තියෙනවා. වටවන්දනාවේ යනවා කියලා දවස් 7 දවස් 12 දවස් 21 වන්දනා ගමන් යනවා ඔය දකුණු පාරාතේ ඉඳලා ඔක්කොම ඔය පාරාතේ ඉඳිස් මේ අත එහෙම කුපයි පලා ප්‍රදේශ තත්ත්වයට වැටිලා තිබුණා. දැන් අර ප්‍රබෝධයක් ඇති වෙලා පාරවල් වැටිලා. ඒ කාලේ පාරවල් තිබුණේ නැහැ. ওই සෝමාවතියටවත් යන්න පාරක් නැහැ. එබඳු දුෂ්කර අවස්ථාවක අපි කෘතඥතා පූර්වකව පින්දිය යුතුව තිබෙනවා. දී සේනානායකතුමා 1929 වගේ ඉන්නවා. 31 එතුමා ඇමතිවරයෙක් වෙලා වැඩ පටන් ගන්න මේ පලාත් ඔය අම්පාර ගල් ඔය දියුණු කිරීම පවා පටන් ගත්ත එතුමා. අපට සන්තෝෂය අද එතුමා ඒ ආරම්භක උදාර සේවාව නූතන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනපතිතුමා දිගට කරගෙන යනවා. ඒක ලොකු සතුටක්. ඒ දැනපිළිවෙල අඛණ්ඩව දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රතිඵල නිසා තමයි මේ පාරවල් නැත්නම් මේවල මේ වගේ වාහනවල එන්න බෑ. වතුර ටිකක් නෑ, ගියක් දොරක් නෑ. ඉතින් පින්වත්නි එදා උනේ මොකද්ද? මේ රටේ හිටියා පැරණි ජනතාවක්. මේ ජනතා කොටස තමයි දැන් ඔය රාවණ වගේ පලටවන් රාවණ රජතුමාගේ පෙළපත්වලට අයිති යක්ෂ ගෝත්‍රික මිනිස්සු. හැබැයි යක්කු නෙවෙයි. ඒක වරද්දා තේරුම් ගන්න එපා. ගෝත්‍රය නම යක්ෂ. හැබැයි රෞද්‍රයි හිතරයි. තව හිටිය අංශාව තිරිසක් මේ මුහුදු කරේ දිගටම නාග ගෝත්‍රික. නාගයන් ඒ අය ඇදහින්. තාවකුණු සාක්කීතිය මේ රටේ කඳු මැද. ඒ තමයි දේව ගෝත්‍රික ඔය සුමන දේව එහෙම ඒ ආයක පිරිස. චූලෝදර මහෝදර කියන්නේ නාග ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන. නාගදීපය කැලණිය අගනුවර. යක්ෂ ගෝත්‍රයෙන්ගේ අගනුවර දෙකක් තිබුණ සිරීස වස්තුපුර මේ මලියංගනේ පැත්තේ. ලංකාපුර අනික තිබලා තියෙන ඔය දඹුල්ල පැත්තේ. ලංකාපුර සිරිස වස්තුපුර මේ ඉතිහාසය කියන්නේ මේක දැනගන්න ඕන. ඔය නගර දෙක තමයි ඒ අය. ඊළඟට දේව ගෝත්‍රිකයන්ගේ අගනුවර තුන රත්නපුරේ මාණික්කපුරේ හෝ රත්නපුර කියන ඒ කාලේදලා මැරෙක් ගෙනියන්න මිනිස්සු යන්නේ පාර. ප්‍රේත රාජ්‍යවර පැරණි ජාතක පොතේ පවා තියෙනවා. අන්න ඒ පිරිස අතරට පින්වතුනි විජය කුමරා හම්බෙන් ආවා. සිංහලයා සිංහ ගෝත්‍රයේ සිංහ ඇවිදින් මේ රටේ යක්ෂ ගෝත්‍රික අය ඝාතනය කරලා රටේ රජකම අරගෙන ඒකත් තුනේ කුරේනේ කියන කුමරියක් යක්ෂ ගෝත්‍රික. ඇය යාළු කරගෙන සම්බන්ධ කරගෙන තොරතුරු දැනගෙන මහුගයක් තිබුණා ලංකාපුර. මේ මාළියංගනේ සිරීස වස්තුපුර රජකුමරියා පාවා දීම ලංකාපුර යක්ෂ ගෝත්‍රික රාජකුමාරයෙකුට. ඒ මගුගේ තිබුණේ එහෙ තම්බැන්නාව පිට්ටෝය නමුළු ප්‍රදේශ සිරි ලංකාපුර. ඒ ලංකාපුර මගුල් ගෙදර සියලු දෙනාම යක්ෂ ගෝත්‍රික
ಸೇನಾಪತಿಗಳು ಮತಿ ಅರಟಿಗಳು ಮೇ ಆಶ್ರಮದ ಪ್ರಧಾನಿ ವ್ಯಾಪಾರಿಕೆ ಒಕ್ಕೋಮ ಕೆಲವರ ಮೇ ಮಂಗಳ ಉತ್ಸವ ಪವತ್ರ ದಿನಾರಿ ಮುಖದ ಕೇಳಿ ವಿಜಯ ಕುಮಾರಯ ಹಚ್ಚಿಯ ಅಭಿಆಯುಧ ಎತಿ ತಮಂಗೆ ಪಿರಿಸ ಸಮಗ ಭಟ ಪಿರಿಸ ಸಮಗ ಗಿಹಿಂ ಅತೆಂಟ ತರಲ ಕುವೇಣಿಯ ತೊಕ್ಕಮ ಒತ್ತುಡು ಅನೇ ಅರ ಯಕ್ಷ ಗೋತ್ರಕ್ಯಾಂ ಘಾತನೆ ಕರಲ ರಟಿ ಹಜಕ ಮಲ್ಲ ವಿಜಯ ಏ ತಮೈ ಅಪಿ ಮುತು ಮಿತ್ರ ವದೇ ನಂ ಕಾಲೆ ಏ ಮಾತ ಏ ತಮೈ ಸಿಂಧರು ನಂ ಕಾವ ಅಲ್ಲ ಇತಿಂ ಏ ಆಲನೆ ಏ ಅನ ಅತ್ತರ ಅವರುದು 38ಕ್ ವಿಜಯ ರಜಕಂ ಕರ ಅಲಂಕಾರ ಆ ಕುವೇನಿಯ ಪಶುಕಾಲಿಕ ಎದುರಾಗತ್ತ ಏಕ ತೊಡತುರು ದಾನ್ನ ಒಬ್ಬೇ ಮಗೇ ರಾಜಕೀಯ ವಾಂಶೇಟ ಮದಿ ಕಿಯರ ವಿಜಯ ಈ ಕೇಳ ಕುಮಾರಿಕಾವ ಒಯ ಉತ್ತರು ಇಂಡಿಯಾವನ್ ಗೆನ್ನ ಗತ್ತ ಒಯ ಬುದ್ಧು ಹಾಗರು ಉಪಾ ಪ್ರದೇಶ ವಟ ಪಲಾತ್ತು ಏಕ ದಾನ್ನ ವಿಜಯ ಕುಮಾರಯ ಈಲಾಟ ಕಲಿ ಮುಖಾಂಬ අන්තිමට දැන් තමන් වයස්ගත දුර්වලයි දරුවොත් නැහැ කුවේණිය අර දරුවෝ දෙන්නත් එක්ක පැනලා ආවා ඒ අයගේ පිරිස තමයි අද මේ මණියංගනේ පැත්තේ ඉන්න ආදිවාසීන් කියලා දක්වලා තියෙනවා එහෙම පිළිගැනීමක් තියෙනවා ඉතින් එතුමා මල් මාන වන්ට පණිවිඩයක් දෙනවා සිංහපුරේ මා දුකසේ ඇති කරගත්ත මේ ලංකා රාජ්‍ය දැන් කවුරුවක් නැහැ මමත් වයසයි වහාම මල්ලිකේ නෝ යන්නේ කියලා විජේ රජුට තව සහෝදරයෝ හිටියා මාළි අහනවා එයා වැඩිමහල් දෙවෙනි අරේකම් කරනවා එයා අබේ කුමාරයා එතුමා කරේ මේ දූත පිරිස ලංකාවෙන් ගිය පිළි අරගෙන මරණ වන්ට හොරේ අර මාණ්ඩියට දැනගන්න ඉඩ තියන්නේ නැතුව වහාම කලේ කුමක්ද තමන්ගේම පුතාව ඉක්මරට මෙහා තේම හොරේ ඔය තාත්තර පුතාලට තැන් දෙන්න නගරන ක්‍රමය ඔන්න පළවෙනි අවස්ථාව අපේ ඉතිහාසය මාණ්ඩිය එවන්න කිව්වහම මාණ්ඩි කෙනෙක් කියුවේ නෑ තමන්ගේ පුතා පාණ්ඩු වාසදේව ඉගෙනගෙන තක්ෂලානුව නිම කරලා ආව විතරයි වයස අවුරුදු 21කට වඩා නෑ විවාහයක් කරගෙනත් නෑ වහාම රාජිකත්ව මෙහාට පිටත් කරා මේ එනකොට අනේ විජේ කුමාරය රජුව මැරිලා සුමාන හත අටක් ගත වෙනවා උපතිස්ස කියන අවතිවරේ රජකමේ වැඩ කරා මේ ආවට පස්සේ විජේ කුමාරයාගේ ඔය මල්ලිගේ පුතාට පණ්ඩු වාසදී කුමාරයාට ලංකා රාජ්‍ය භාර දුන්නා රජකම දුන්නා කිසිම ප්‍රශ්නයක් නැහැ දුන්නට මොකද අභිෂේකයක් කරන්න බෑ මොන බලන්න තව සිරිතක් අපේ එදා තිරිච්ච මේවා අපි ඉගෙන ගන්න ඕන කාරණා දැන් අතන තාත්ත පුතාට තන දෙන්න කරපු උපක්‍රමය දැන් අහුණා කොහොමයි පුතා වගේ වුණා ඊළඟට මෙතනට ගියේ මොකද්ද ආවට පස්සේ පාණ්ඩු වාසදේව කුමාරයාට රජකම බාර දුන්නට අභිෂේක කරන්න බෑ නීතියෙන් තහන පිළිගත් නීතිය මොකද්ද අභිවාහකයෙකුට රටක රජකමක් දෙන්නේ නැහැ ඕන්න නීතිය පාණ්ඩු වාසදේව කුමාරය වයස අවුරුදු 22ක 23ක කෙනෙක් ශාලන බන්ධනයකට පත් වෙලා නැහැ එතකොට වගකීම අඩු තනිකරයයි මොනවම තීරණ ගන්නවද දන්නේ නැහැ මිනිහෙක් වගකීමක් ඇති බවට පත්වන්නේ ශරණ බන්ධනයකට පත් වුණායින් පස්සේ නැත්නම් පිටිගන්නේ නැහැ අදත් ඒක එහෙමයි
താളിക്കറിയാം ഒറ്റ തിരികാണ്ടിനെ അതുക ഒറ്റ വസ്തു തിരുക ആണ് ഈ അണുവ മേ ആ ശരണ ബാന്ധനേകട പത്തിച്ച് നെറ്റി കുമാരി ബെയിൻ അഭിഷേകയാ ഉത്സവ ശ്രേണി കളിന දැන් හද කමේ වැඩ බලන පාණ්ඩු වාසුදේව කුමාරයාට ප්‍රශ්නයක් සරණ පාවා ගැනීමට යෝග්‍ය රාජ කුමාරිකාවක් ලංකාවේ නැහැ. ඒ කාලේ ඒගොල්ල පිළිගන්නේ මේ අතර සිංහවත් මේ බුදුහාමුදුරුවන්ගේ දැන් අනිත් ඉතිහාසය. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පියා කවුද කියන්න බලන්න. සුද්ධෝදන මහරජු. කවුද? සුද්ධෝදන මහරජතුමාගේ පවුලේ සහෝදරයෝ ගණනක් හිටියා. දෙවෙනි මල්ලි තමයි සුද්ධෝදන රජුවන්ගේ ඊළඟ මල්ලි අමිතෝදන. අමිතෝදන රජතුමාගේ පුතා පාණ්ඩු ශාක්‍ය රජු. රජකම් කරේ දැන් ඔය චක්මා කියන ප්‍රදේශයේ බුරුමයට දැන් අයිති. ඒ පළාතේ වෙනම රාජ්‍යයක් ඇති කරගෙන හිටියා. එතුමාට පුතු හත් දෙනම් බාලම දියණිය. දියණිය තමයි භද්දපච්චාන. අශීලිත රූප ශෝභාවෙන් යුක්තයි. ඊට මේ පාණ්ඩු ශාක්‍ය රජුවාට ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බාප්පගේ පුතාට ප්‍රශ්නයක් ඇති. දැන් මේ ආල පාන රට රාජ්‍යවල කුමාරවරු ගණනාවක්ම මේ දියණිය සරණ පාවා ගැනීමට කැමැත්ත පළ කරන දූතයන්ගේ මරින් තෑගි භෝග ඉවර තියෙනවා. මම මොකද කරන්නේ? කුමාරියකට මගේ මේ දියණිය පාවා දුනහොත් අනිත් අය විරුද්ධ වෙනවා. මා සමග යුද්ධේ තියෙනවා. ඒ නිසා යුද්ධ කරන්න කාලයක් අපට නැහැ. ඒ අනුව උපායක් යොදල ගංගානම් ගඟ ඔය හරිය හතක්ම හතරක් විතර පරලයි. ගංගානම් ගඟ ගැන මේ පින්වතුන් දන්නවා මේ අපේ හාමුදුරු. දඹදිව වන්දනාවේ ගියාම බාරණසට ඒ ගඟ බාලන්නක් යනවා. අන්න ඒ ගඟේ. ඒ ගඟේ මේ ඔරුවක් හරි ගැස්සන ලොක් හොඳ බෝට්ලොක් වගේ වාහනයක් හදන නැව වියෙන් ආහාර පාන මාසයකට දෙහෙකට සෑහෙන්න තැන්පත් කරන කුමාරිකාවරු අර වගේම තව කිස් දෙන්නේ එක්ක මේ කුමාරිකාව බද්ද පච්චාන කිස් තුන්දරාම හිස බුදු කරලා කාසාවේ වත්තරේ අපේ මේ සිල් මෑණිවරුන්ගේ ස්වරූපය ගන්වලා නැව මංගල කැමති කෙනෙක් මේ නැව අල්ලගන්න. මේක පදින නැවක් නෙමෙයි පාවලා යන නැව. පදින කෙනෙක් නැහැ. හබලම් දෙකක් තිබ්බ මේ කුමාරිකාවරුන්ට පුළුවන් නම් අයින් කරගන්න. නමුත් මිනිහෙක් නැහැ. මේ රුවා නැව කාටවත් අල්ලගන්න බැරි වුණා ගම් වතුර ගලපු දවස් නිසා. ඒ නැව තමයි දැන් අපේ මේ නැගෙනහිර වෙරළට ආවේ මේ කිට්ටුවට. ඔය කිරියායි පැත්තට. ආවහම ඒ ඉන්න මිනිස්සු පණිවිඩ ඇරියා මේ බොහොම ලස්සන කුමාරිකාවරු 33 දෙනෙක් කාපාට වතුර ඇදලා හිස මුඩු කරලා. අමුතුම පිරිසක් අපි දැකලා නැති. පාවෙලා යන රුවන් නැවකින් දැන් ගොඩ බාන තියෙනවා මෙයාට. අපසම් කරනවා මොකද කළ යුතු? වහාම කැඳවන්නේ කියලා අර පාණ්ඩුවස්සේ දැන් රජතුමා පාණ්ඩුවස්සේ කුමාරය ඇතුළු පාණ්ඩුවස්සේ රජකම් කළ තම්මන්නා නුවර. අර විජය රජතුමාගේ මාළිගේ පුතා. එතුමා රජකම් කරන්නේ පාණ්ඩුවේ.
එයාට මේ පිරිස කැඩවල සාකච්ඡා කරලා බලනකොටම රාජ වාංශික පිරිසක් පිට පිරිසක් නෙවෙයි. ඒ නිසා භාග්‍යවත්චානා කුමරිය අගමේසිය බවට පත් කරලා විජය රජුගේ මාණ්ඩියේ පුතා අභිෂේක කළා ලංකා රාජ්‍යය. පාඩුවක් දෙව් රජතුමාය කියන්නේ තුමාට. භාග්‍යවත්චානා කුමරිය කිව්වේ ඒ දෙවි බුදුහාමුදුරුවන්ගේ බාප්පගේ පුතා විදුව පිටනේ. පිටනාකමක් නෙවෙයි. කොරනවා. ඉතින් ඒ පදිංචුනාවෙන් පස්සේ මේ අපල භද්දකච්චානා කුමරියගේ අම්මා සුසීමා දේවි. එතුමිය කෑම කන්නේ නැහැ, අඬනවා, අනේ එකම දුවයි මට හිටිය වෙච්ච දෙයක් නැහැ, පා කරලා එරිය නිසා ඉන්නවද මලාද කියලා දන්නේ නැහැ කියලා මේ රාජ දේවිය අඬ අඬා රෑ දවල් දෙක ගත කරා. කොහොම මාස හතරක් ගත වුණායින් පස්සේ අර රාජකුමාරී නුරු කිව්වේ භද්දකච්චානාගේ අයියලා ටික හැම තැනම ආරංචි කළා මේ නැවක් එහෙම හම්බුණාද කියලා. එතකොට මේ ලංකාවට ඇවිදින් එදත් තොල් තිමුණු ගාම්බිරිස් ඇද්දල බේත්තේත් වර්ග මේවා එකතු කරගෙන යන රුවල් නැව තියෙනවා වෙලෙද. ඒ නැවකරුවන්ගෙන් දැනගන්න ලැබුණා ලංකාව තියෙන රටේ නඩුවක් දෙව රජුරුවන්ගේ බිෂව බවට පත් වෙලා භාග්‍යවත්චානා කුමාරිකාව බොහෝම සතුටින් ජීවත් වෙනවා කියනවා. අන්න ඒ අනුව ඉතින්දි කළේ මොකක්ද උරු වේද කියලා අර රජකම් කරමින් හිටිය භද්දකච්චානාගේ දෙවෙනි ලොකු අයියා ඇර දෙවෙනි අයියා විශාල පිරිසක් එක්ක රුවන් නැන් 16ක 20ක විතර මෙහාට ආවා. මාංගිව බලලා යන්න අම්මගෙන් බේරිලක් නැහැ. අම්මගෙන් තෑගි බෝගත් අරගෙන දුව බලලා නංගිව බලලා යන්න ගියා. ආමට පස්සේ පන්වස් දෙව භද්දකච්චානා කුමරිය සරණ බාන්දනය කරගත්ත විජය රජුගේ මාණ්ඩියේ පුතා මෙතන බලකම් කරලා එතුමා කිව්වා අනේ මාසිනා ඔයගොල්ලෝ යන්න එපා මේක හොඳ රටක්. ඒ නිසා මේ නවතින්නේ කියලා ඔක්කොම නවත්ත ගත්තා. ඔන්න නවත්තගෙන අම්මට පණිවිඩයක් කැරියා දෙතුන් දෙනෙක් අතර තෑගි භෝග දීලා මේ අපි හොඳට ඉන්නවා මේ නැවතුනා කියලා. ඒ කුමාරයාට උරු වේල නම උරු වේල සාති කුමාරයාට කිව්වා දැන් ඔය මන්නාගම නඩවච්චිය පැත්ත යාපනය පැත්ත වෙන් කරලා ඔබ මෙන්න මේ පාරාත දියුම් කරා. එහෙ ඉන්න යක්ෂ ගෝත්‍රික මිනිස්සු බොහෝම හොඳයි. ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා අරගොල්ලොත් අර බුදුහාමුදුරුවන්ගේ ලේ උරුමක් කායෝ නිසා වෙන්න ඇති ඝට්ටන ඇති කරගත්තේ නැහැ. අර සාක්ෂවාරෝ අර ඉන්න අයත් එක්ක ඒ ආපු සාක්්‍ය වංශිකයෝ ඔක්කොම එකට මිශ්‍ර වෙලා හි දියුණු කරගත්ත. ඊට පස්සේ පාලි දැනලා ඊයාට ආවා රාමගෝනට පාර දුන්න මෙන්න මේ පැත්ත මෙන්න තිරිපුණාවගේ කාන්තරී පැත්ත. ඒ පලාත රාමගෝන අපේ තැන් පුත්තමයි කියන ඒ පලාත ඒ පිරිසත් එක්ක පදිංචිලා එහි දියුණු කරා. ඊට පස්සේ ආම අනුරාධ කුමාරයාට බාර දුන්න පලාත තමයි අද අනුරාධ කුමාරයා. ඊට පස්සේ ආව විදිත කුමාරයා. විදිත කුමාරයාට තමයි ඔය ගලේ දෙන පුත්තලම ඔය මේ බටහිර පැත්ත ඔක්කොම වාරගෙන ඒ පාත එයා ආණ්ඩු කරගෙන ඒ මිනිස්සුත් එක්ක ආපු ඒ ශාක්‍ය වංශිකයෝ මිශ්‍ර වුණා. ඊළඟට ආව
සාක්ති කුමාරවරු ඔක්කොම ලංකාවට ආවේ අනුවාහකව බලාපොරොත්තු නැන්නේ හර්ෂිලා විවාහයක් වෙලා තැන්පත් වෙලා යන්න ඕනේ කියලා විදාගෙන ආගම නෙමෙයි නාගීම බලන්න යනවා ආපම නාත්‍ර කිතුම දීඝායි කුමාරයා මේ පැත්තේ හිටිය රජ කරපත රාවණ බලන්නකොට බද්දකච්චාන නාගී දුව මෙතන අයිය ඊළඟට දීඝායි දීඝායි මෙහි සරණ පාවාගෙන යක්ෂ ගෝත්‍රික කුමාරයා මතන නම වෙන්නේ හිතකේ කුමාරසාවි මේ සරණ පාවාගෙන ඒ කුමරයා දීඝගාමි දීඝගාමිනී කුමාරයා තමයි දීඝාන් ශාක්‍ය වංශික කුමාරයාගේ පුතා. ආම රාවණ ගෝත්‍රික යක්ෂ ගෝත්‍රික කුමාරයා. එතකොට ඊ ආනුව ඒ පුතා නිතර පාණිදාරා යන අනුරාධපුරේ තම්බන්නා නුවරට පාරවස් නුවරට. ඒතකොට රාජ්‍ය අනුරාධපුරේ නෙමෙයි. පාරවස් නුවර. විජේ කුමාරයන්ගේ පටන් ගත්ත රාජ්‍ය. එයාට එයා දැක්කා මහ කුරුණක් තියෙනවා කුරුණ උඩ ලොකු පරිපූර්ණක් වගේ හදලා බැරින්නම් ඒක කුමාරිකාවක්. ඊට කවුද මේ නෑන්දගේ දුව? නෑන්ද කියන්නේ උම්මාද චිත්‍රා කියන්නේ හිර කරලා ඉන්නේ මද්දකච්චානා වගේ දුව. එයාගේ කුසෙන් උපදින දරුවේ මේ රටේ රජකමට පත් වෙනවාය සියලුම අනෙකුත් රජවරු මාමාවරු මරාලා බ්‍රාහ්මණ දෛවඥේ කියලා තියෙනවා ශාස්ත්‍රය. මෙයාගේ කුසින් උපදින කෙනෙක් අනෙක් ඔක්කොම මරලා ලංකා රජ වෙනවා. මේගොල්ල කලේ මොකද්ද? නාගේ විවාහ වුණත් මේ ධර්මයේ කුමරින්නේ විවාහ වීම වල පන්දි දෙක කරලා තිබ්බ වඩා පරිශ්‍රමට එක්ටැංගේ අර එක්ටැංගේ තමයි අර කිව්වේ. ඒක දැන් හිර කරලා දිනා මේ ඉන්නකන් දැකලා කියන මාත්‍යමට එකම දෙහිකාරියක් ඉන්නවා බඩු ආහාර පාන දෙන්නේ ඇය සම්බන්ධ කරගෙන පරිවිත පනක් මාරු කරලා කොහොම හරි මේ ඉඳලා යන්න. එතකොට ආයියගේ පුතා දීඝායි කියන්නේ දීඝායි කුමාරයාගේ පුතා දීඝාමි. දීඝාමිනේ කුමාරයා තාත්තගේ පරිවිත පනක් අරගෙන පාරවස්නුවරට ගිහින් එහෙත්
ඒ සමාලයන් ඉන්න හැටි අද වගේ වාහන තිබුණේ නැහැ. මේ සම්බන්ධය ඇති කරගෙන ඒ දෙදෙනා ආසෙමට විවාහ වෙන තැනටපත් වුණා. ඒ දෙදෙනාගේ පුතා තමයි පාණ්ඩුකාභය. එතකොට දීඝාවි කුමාරයා හිටිය තැන තමයි මේ බුදුහාමුදුරන්ගේ බාප්පගේ පුතාගේ පුතේ දීඝා. කුමාර චිත්‍රා ධන පාවාගත්ත කුමාරයා. මේ පාත දියුණු කරා දීඝායු ඒ නමින්ම තමයි අද දිගා මඩුල්ල කියන නමක් කරේ. දීඝාට දුටුගම වන්දිරුවන්ගේ කාලේ මේ පාලාති තමයි දුටුගම කුමාරයා ශ්‍රද්ධා පිස්සු කුමාරයා අතර යුද්ධකුත් ඇතිවෙලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගැන මම උත්තරින් එහාට කියන්නේ නැහැ. දැන් බලන්න අපේ ඉතිහාසයේ ආරම්භ වෙච්ච මූල ස්ථානේ බුදුගමන රජතුමා අන්තිමට සම්මිත මේ යාම කෙරෙව හාමුදුරුවෝ තාත්තා දේවාන් කාවන්තිස්ස රජතුමා මියගියායින් පස්සේ එහෙමවතිලා හිටිය ශ්‍රද්ධාපේස බොහොම හොඳයි. වැඩිමල් කුමාරයා දුටුගමන අපේ කාමයේ දේවාන පියතිස්ස රජතුමන්ගේ මුණුබුරේ ගාමිණී කියලා මේ රටේ රජකමට පත් වෙලා මහා සෑය හදනවා. ඒක විස්තර දැන් කරන්නේ එතකොට පැහැදිලිවලු තුන්ට පිළිගන්න තමයි මේක කියනවා. ඉතින් මේ බුදු ගරු කුමාරයා දිත්තේ උපදින්න කලින් දැකපු කෙනෙක් නිසා දිත්ත ගාමිනී කියන එක දුෂ්ට ගාමිනී වුණා. හේතුව තාත්ත යුද්ධයක් කරලා රට නිදහස් කරගන්න උනන්දු වෙන්නේ නැත කියලා මේ පුතා බොහොම කලබල කරා. ආතිමත කාන්තා ඇඳුම් කට්ටලයක් හදලා පියාණන්ට ඇරිය මෙන්න මේක ඇඳගෙන නවිකම් කරන්නේ ඔබනම් පියාණන් පිරිමි මිලේ කියලා. අපේ මේ මහනදගමෙන් එහා පැත්ත සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දියාවෙන් ආපු ද්‍රවිඩයන් යටපත් කරගෙන ඉන්නවා. එලාර ඔබතුමා ඇහැක් කරක් පියාගෙන ඉන්නවා කියලා ඒ ඇතිවෙච්ච කලබලෙන් පස්සේ තාත්තා නියම කළා උසාව වහාම හිරපාරයට යන්න. ඒ අතර තමයි කොත්මාලේ පැත්තට පෑනේ. පෑන කොත්මාලේ තමයි දුටුගම කුමාරයා හිටියේ වස්තා. ශ්‍රද්ධාතිස්ස මාධ්‍යෙන්ගේ තාත්තට කීකරු. ශ්‍රද්ධාතිස්ස කුමාරයා රජකම දුන්න කවුරු? ඒ පාර රටවැසියා වැඩි දිනා කැමති දුටුගමට. රට සතන් කාමී කෙනෙක් කරට වූ. දැන් මේ මහින්ද රාජපක්ෂෙන් නැගගත් ඒ අදහස රටේ තිබුණා. මේ වගේ මිනිහෙක් අපට ඕන මේ වෙලාවේ. ඒකයි මහජනය උන්නා කියන්නේ. ආන්නේ වගේ. තිස්සට මේ වැඩේ කරන්න බෑ මේකට ඕන ගාමිණී. එහෙම කියලා. ඉතින් ගාමිණී කුමාරව කැඳවගෙන ආව තිස්ස කුමාරයාට පක්ෂපාත පිරිසත් එක්ක යුද්ධයක්. යුද්ධේ වෙලාවේ දැන් පාසලේ හැංගිලා ඉන්න තිස්ස කුමාරය පැනගන්න බැරිව හිටියා. තිස්ස කුමාරයා එක්තරා පාසලක එළියට ගෙනියන්න විදියක් නැහැ. පාසලේ ලොකු හාමුදුරන්ටත් පැරෑරුම් ප්‍රශ්නයක් ඇයි රාජකුමාරයා යුද්ධෙන් පැරදිලා එවිදින් මේ පාසලේ හැංගිලා ඉන්න. දුටුගැමුණු කුමාරයා සේනාවක් එක්ක ඇවිදින් මුළු පාසල වටිනවා.
මාංශලට ඇතුල් වෙන්නේ නැහැ ගෞරවය නිසා. ඔන්න තාප්පිය. බැරි මතන මොකද කළේ? පොඩි නැස්සක් හදලා මාළපෙනියක් ගෙනියන විදිහට. අසනීප හාමුදුරු කෙනෙකු අරන් යන විදිහට. නැස්ස තිස්ස කුමාරයාව මුඩි කරවල සිවුරු වලින් වහලා හාමුදුරු සාමණේර හාමුදුරු තරුණ හාමුදුරු හතර නමකට කිව්වා කල් තියාගෙන මාළේ පාසලෙන් පිටට අරගෙන යන්න කියලා. එතකොට මම කවුරුවත් මුක් කරන්නේ නැහැ. අසනීප වෙච්ච හාමුදුරු කෙනෙක් මේ කාලේ කල් තියාගෙන අරගෙන යන. එතකොට මම අවුලක් නැහැ. දුටු ගමන් කුමාරය දැනගත්තා නම් යනකොට මේ යන්නේ කවුද කියලා. එයාට හිතුණා මේ පාසලේ ලොකු ආගරෝ යොදපු උපාය උන්වහන්සේ බේරෙන්න මගේ පැත්ත ගන්නද මාතික පැත්ත ගන්නද. ඒ නිසා දැන් දෙදෙක් කරලා සීවුරු වලින් වහලා හොඳටම අන්තිම වෙච්ච එක්ක අපවත් වෙච්ච ආගර කෙනෙක් විදිහට මේ ආගර වුණාට කර තියාගෙන ආනගා. ඉතින් යාකොට ඉස්සර දුනා දුටු ගැමිණා මේ මල්ලී මම දන්නවා කවුද යන්නේ. එච්චර මේ අහින්ද දීව මල්ලී ඔය කවුද නිදාගෙන මම දන්නවා. යාදේ දීව යා පාසලි දෙන්නා ආමිරිකෝට සමාදාන කරා. මොකද දුටු ගමන රජතුමා උපායක් නේ සද්ධාපිස රජතුමා එහෙම බය ඇතිගෙන ඉන්නේ ඉතාමත්ම දක්ෂ යුද්ධ සිරිතීන් එදා හැදුවේ එහෙම අධ්‍යපනය. කාවන්තිස රජු. ඒ වුණාට තරුණ ගාමිණී කුමාරයාටත් එයාට උල්පන්දන් දෙන අද වගේ අය ඉන්නව නේද? අපි ඕම කරලා හරියන්නේ නැහැ යන්න ඕනේ යුද්ධට කියලා. රජුරුව ගන්නවා භයානක කරනවා. අවසානයක් කරන්න යන්න ඕනේ. මාගදී ආපහු වෙන්න බෑ. ඒ නිසා හොඳට රට සූදානම් කරා හංගා. සූදානම් කරලා ඉන්න අතර තමයි පියාණන්ට විහිළුවක් කරන කාන්තා ඇඳුම් පට්ටලයක් හදලා ඇරියා මෙන්න දෙයක් අදගන්නේ කියලා. තාත්ත රජුරුවා. එතෙන්දි කාවන්තිස රජුරුවාට කේන්ති ගියා. සේන්තිගෙන් කිව්වා රත්තරන් ධනවත් මාචි යුගලයක් අරගෙන රත්තරන් වලින් රාජකුමාරු මාචිලා මේ විර කරන ආරණෙන්දි. එතකොට පැන්න කොත්මාලි. ඒ කොත්මාලියට පැමිණි ඉස්තේ. ඉතින් අන්තිමට යුද්ධ කරන්න දෙන්න සමාදාන වෙලා ඔක්කොම සකස් කරලා තාත්ත කළ සීවේ දැන් ඔක්කොම ගන්නවා. ඊළඟට තීරණයක් කරගත්තා හටි මිනිස්සුන්ට කන්දුව නිශ්චල. ඒ නිසා මානවන්ට බාර දුන්න සම්පූර්ණයෙන්ම හටි කෘෂිකර්මාන්තය. හාල්වලින් පොල්වලින් ගීවලින් එළවලුවලින් පරතුරුවලින් මුළු හට සෞභාග්‍ය සම්පන්න කරන්න ඕන. කෑමට දීම නැත්නම් විද්‍යාඥයන් යන්න බෑ. එහෙම කියලා බෙල් දැඟුව බෙල් ලක්ෂ කියලා බෙල් ලක්ෂයක් එකක් කරනවා මේක. මේ විදිහට හදලා තියලා තින්වත් රටම ස්වයං පෝෂිත කරා. හතර අවුරුද්ද යුද්ධ කරා. දැන් අපි හිතන් ඉන්න හැන්දෑව පිටත් වෙලා තිස්සමහරම මේ කාලෙට යනවා වගේ ඇවිදින් අනුභාවක වෙලට ආවශ්‍ය නැවට යුද්ධ දිනවා කියන්නේ.
ಹಾತರ ಅವರುದ್ಧ ಯುದ್ಧಗಳಲ್ಲಿ ನಾವು ಏ ಹಾತರ ಅವರುದ್ಧ ತುಲ ಹಾತಟ ಕಾಂಡ ಬೊಂಡ ಸಂಪೂರ್ಣ ನಿಷ್ಪಾದನೆ ಕಲೆ ಮೇ ದೀಗವಾಪಿ ಮೂಲಕರೆ ಈಟ ಪಾಸಿ ತಮಾ ರಾಜವನಾಥ ಪಾಸಿ ತುಮಾನಿ ಜೀರವಾಂಶಿ ಹರ್ಗೇಶು ಮೇ ಪರಾತ್ಮ ದೇವತ ಏ ಲಂಕಾ ಇತಿಹಾಸಿ ಸ್ವಲ್ಪ ಕುಟುಸಾ ಮಾ ಮತಕ್ಕೆ ඉතින් දැන් මම මේ බණට පිටින් මේ ගැන මතක් කරලි ඇයි අපි සීල් සමාදන් වුණේ කොහෙද කීපඳු තැනකද තියෙන බව මේ පින්වතුන් අවබෝධ කරගන්න ඒක දැනගන්න ඕනේ කියාවි අර විදේශීය බලපෑම් නිසා අපට අපේ දරුවන්ට අපේ ඉතිහාසය ඉගෙන ගන්න බැරි වුණා ඒ වහත අපේ හාමුදුරුවරු ධාතු සේන රාජ්‍යවාගේ මහා නාම තෙරු වහන්සේ අදින් අවුරුදු 2000කට තරම් ඈත කාලෙදි අපේ ඉතිහාසයේ කොටහක් විජය රාජ්‍යවාගේ කාලය විස්තරි ඒ දක්වා එතනින් පස්සේ ආපහු තව හාමුදුරුවෝ ඉන්නවා ඒ අනුව තමයි අද අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඒ නිසා අපි සීල් සමාදන් වුණේ පුණ්‍ය භූමිය කරය කියන බව හොඳට හිතට ගන්න ඕනේ ඒ නිසා අද බොහෝ සතුටු වෙන්නේ මේ ආපු කාරණා පිළිබඳව මොකක් ප්‍රශ්න කරන්න තියෙනවා නම් අපේ කලතර සත්‍යාලෝක නායක අඳුරු විලාප අනුව බලන අපේ ඉහළම මුතුසු මහා සාර්ථක බලන මොකක් වැඩිහත් ප්‍රශ්නයක් ඇහුවොත් මම පෑන් ගෝමත විස්තර කරන දෙන්න ඔය මාතිව මහාවංශයේ චූලවංශයේ ताली ඒක මුස්තර හොඳා කියන අපේ රට පිළිබඳව. ඉතින් මේ සාමීත වඩා කවුරුන් කියන මා බලාපොරොත්තු වෙන්නේ හැමෝටම ඉවක් කරන්න උත්තර දෙන්න. දැන් කල්පනා කරගන්න මේ පුණ්‍ය භූමියේ විශාල පිරිසක් දුර පැහැරෙන ඇවිදින මේ අවුවත් කාගෙන මේ තැන් වල නැවතිලා දැන් හැමතැනම වගේ හිරවල අපාගෙනීමට කූබාරණ සකස් කරලා තියෙනවා ඒත් මදි දස්කොලන් තියෙනවා ඒත් මදි මේ අවුවේ තප්පේ හම්බල මේ අවුවේ පාසකරෝ ඉතින් දැන් මේ ඉන්නේ අත්සිල් සමාදන් වෙලා ඉතිහාසය ගැන මම විස්තර ටිකක් මතක් කරේ අද මේ බලාපොරොත්තු වෙනවා අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමාට සිංස එතුමාට ලැබුණු කේශ ධාතු වාහනයක් අපට මේ හැට ලබා දීල තියෙනවා ඒක ප්‍රදර්ශනය කරන්න ඒ මාතර හිතන්නේ සංගමයේ බලාපොරොත්තු වෙනවා තව පින්කම් රාශියක් හිතරතුරු කරගන්න ඒ සියලු පින්කම් වලින් උපදවා ගන්න ලබන කුසල බලයේ හේතු කොටගෙන ඔය මතක් කළ රාජරාජ මහා මාත්‍යවරු අභාව ප්‍රාප්ත මහතෙරුන් වහන්සේලා අපවත් වී වදාළ ඒ වගේම මේ ස්ථානවලට අප කැපවලා සීවේ කොට මේ පරලෝකයේ සියලුම දෙනාට මේ පුණ්‍ය බලයෙන් දිව්‍යමය සම්පත් ලැබේවා කියලා හිතාගෙන ඉදන් මේ ඥාති නම් හෝතු කියන ගාථාවෙන් පින් දෙන්නේ